එන්න පළවෙනි එක එක් කොත්තු එකක් මේ එංගලන්තේ බිරියා ඔන්න මේ තියෙන්නේ අපි කන්න යන චෙන්නයි දෝසේ කියන කඩේ අපි ගිහිල්ලා බලමු එහෙනම් මේක ඒ කියන්නේ බ්‍රාන්චස් ගොඩක් තියෙනවා මේකේ ගහලා තියෙන. ඉතින් අපි දැන් ඉන්නේ මේ චෙල්ස්ෆර්ඩ් වල. අපි දැන් යනවා මේක ඇතුළට. Yes. Yes. Hi. චෙන්නයි දෝසේගේ ලිෆ්ලට් එක බලන්න දැන මුස්ලිම් යාළුවෝ ඉන්නවා නම් මේක ෆුල් හලාල් රෙස්ටුරන්ට් එකක්. ඉතින් මේ තියෙන්නේ රෙස්ටුරන්ට් එකේ මෙනු එක. ඉතින් අපි මෙතනින් ගත්තා මේ මෙතු වඩේ කියන එක. වඩේ දෙකක් එන්නේ අපේ උළුදු වඩේ පවුන් 1.99යි. ඉතින් තව අපි ගත්තා
තීන චිකන් දම් බුරියානි එක ගත්තා. ඒක පවුම් 7යි. ඒක තමයි අර බාල්දියක ආවේ. ඊට අමතරව අපි ගත්තා අපි ගමනාදී ගෑවි. කොත්තුව ගත්තා. කොත්තුව දෙන්නේ මේ පැත්තේ. ඊටින් වෙජි කොත්තුව ගත්තා. ඒක පවුම් 5යි 99යි. තව මොනවද ගත්තේ? ගුලාබ් ජාමුන් එකක් ගත්තා. ඒක තාම ආවේ නැහැ. ඒකත් පෙන්නන්න. ඒක මේකේ ඒ කියන්නේ මෙනු එකේ නැහැ. අපි දස ටිකට ගත්ත ගුලාබ් ජාමුන් දෙකම එකක් පවුමක් උනේ. මේක ලොකු රෙස්ටුරන්ට් එකක් නෙමෙයි. නමුත් ගොඩක් මේ කියන්නේ මං හිතන්නේ මේකේ ඕනර්ෂිප් එක තියෙන ඉන්දියන් කෙනෙකුට. ඉතින් ගොඩක් ඉන්දියන් වගේම මෙහි රටේ අයත් ඒ කියන්නේ ෆොරිනර්ස්ලාත් ඇවිල්ලා මෙතනින් කනවා. දෙවනි දවසෙත් ආයෙත් තමයි තෝසෙ ගන්න. මේ පාර කස්සා මොකද මුන්නේ තෝසෙ වගේ. මුන්නා අර මං හිතන්නේ අර ලංකාවේ අපි කන පේපර් තෝසෙ කියන්නේ අන්න ඒ වගේ එක. මුලින් පේපර් තෝසෙ දෙකක් ගත්තා, වඩේ ගත්තා. මම මේක මදි වුණොත් ඉතාලිම තමයි හරි කනවා කියන එක. ඉතින් මම මුලින්ම මේක කාලා බලමු. මේ මම නිකන් ඕගොල්ලොන්ට දෙන්නා කලින් ඇත්තටම පිළිතුරු වල දෙකම කෑවා. ඉතින් ඔයාලට මෙතනින් ටේකවේ ගන්නත් පුළුවන්, හෝම් ඩිලිවරිත් කරනවා. ඉතින් මේ කිටුව ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාලට චාන්ස් එක ඉන්දියන් විදිහට ඒ කියන්නේ අපේ ලංකාවේ රසට කන්න පුළුවන් තෝසේ වගේම වඩේ. ඉතින් මේ ඉන්නේ ඔය කළුවේ කැඳගෙන, යා තමයි මැනේජර් මෙතන ඉන්නේ. ඉතින් අපි කාලා හයි ස්ට්‍රීට් එක දිගේ ආයෙමත් ගෙදර ගියා. ඉතින් අපි ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් ගිහිල්ලා එන්න.